මේ වීඩියෝ එක බලන ඔයාව සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. මුලින්ම අපව subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එකෙන් අපි බලමු රාබුකොළ වලින් සලාදයක් හදාගන්නේ කොහොමද කියලා. ඒ සඳහා අවශ්‍ය දේවල් තමයි මෙතන තියෙන්නේ. මුලින්ම රාබුකොළ හොඳින් සෝදලා හීනියට ලියා ගන්න. දැන් ලියාගත් රාබුකොළ වලට ලුණු සල්පයක් එකතු කරලා හොඳින් අනා ගන්න. මොකද ලුණු එකතු කරලා අනනකොට රාබුකොළ වල තියෙන සැර ගතිය නැති වෙලා යනවා. දැන් අනාගත රාබුකොළ හොඳින් මිරිකා වතුර ඉවත් කර වෙනත් භාජනයකට දමා ගන්න. හොඳයි දැන් අපි බලමු මේ සඳහා අවශ්‍ය දේවල් මොනවද කියලා. මේ තියෙන්නේ හීනියට ලියාගත් රතු ලුණු. ඒ වගේම හීනියට ලියාගත් අම්මිරිස්. මේ තියෙන්නේ ගාගත්ත පොල්. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා දෙහි. මේ තියෙන්නේ කොටුවට කපාගත් තක්කාලි. ඒ වගේම තව අපිට අවශ්‍ය වෙනවා උම්මලකඩ. හොඳයි එහෙනම් මුලින්ම අපේ කොළ ටික පැත්තකට කරලා අපි කපාගත්ත රතු ලුණුයි මිරිස් ටිකයි එකතු කරගන්න. ඉන්පසුව එයට කපාගත් තක්කාලි ටික එකතු කරන්න. ඊළඟට ගාගත් පොල් සල්පය මෙයට එකතු කරගන්න. ඊළඟට අපි මේ සඳහා එකතු කරගන්නවා උම්මලකඩ කුඩු. මොකද උම්මලකඩ දැම්මහම සම්බෝල ගොඩාක් රසවත්. උම්මලකඩ එකතු කරගත්තාට පස්සේ ලුණු සල්පයක් එකතු කරගන්න. ලුණු එකතු කරනකොට අඩුවෙන් එකතු කරගන්න. මොකද අපි රාබුකොළ ලුණු දමා අනාති වෙන නිසා. අපේ සලාදයට ලුණු වැඩි වෙන්න පුළුවන්. දැන් මේ සඳහා දෙහිඋස සල්පයක් එකතු කරගන්න. දෙහිඋස එකතු කරලා හොඳින් කලවම් කරගන්න. හොඳයි දැන් කොළ ටිකත් එකතු කරලා හොඳින් කලවම් කරන්න. දැන් රාබුකොළ සලාදයේ රස බලලා රාබුකොළ සලාදය ගැන පහළ තියෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. තවත් මම වීඩියෝ නැරඹීමට තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම බෙල් අයිකන් එක ඔබන්න අමතක කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනතුරු ඔබට සුබ දවසක්. වීඩියෝ එක නැරඹුවාට දේවින් ඉස්තුතියි.